සුබ උදෑසනක් ඔබට. මේ දවස්වල දේශපාලන ධාරාව පිළිබඳව ඔබ කොයිතරම් නම් උනන්දුවෙන්. අදත් අපි සූදානමින් මේ පිළිබඳ කතාව ආරම්භ කරන්න. කොතනින්ද ආරම්භ කරන්න? අපි පාර්ලිමේන්තුව කැඳවීමේ කතාවෙන්ම ආධාරම්භය ගමු. පාර්ලිමේන්තුව මේ දවස්වල කතාබහට ලක්වන කතාව. ඒ අතරේ පාර්ලිමේන්තුව කැඳවන්නේ කවදාද? ඒ පිළිබඳව සංවාදය පැවතුණා. ඒ සංවාදය අතරතුරු අවසානයේදී ඊයේ දවස වන විට නිශ්චිත ලෙස දිනය නම්වන ආකාරය නියම කරන ආකාරය පෙන්නුම් කරනවා. ඒ නිසාම අද පත්‍රයේ ඒකයි ප්‍රධාන ශීර්ෂ පාඨය කරගෙන තියෙන්නේ. පාර්ලිමේන්තුව 14 වෙනි දා කැඳවයි අමිත් මදුරංග ලියන්නේ. පාර්ලිමේන්තුව එළඹෙන 14 වෙනි දා පෙරවරු 10ට යලි කැඳවන බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජයේ ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවේ 3.1 අනු ව්‍යවස්ථාවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරී තිබෙන බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය පාර්ලිමේන්තුවේ 14 වෙනි දා කැඳවයි. ඔන්න දින නියම කරනවා 14 වෙනි දාට ඒ පාර්ශව මේ පාර්ශව අර පාර්ශව ඔක්කොම පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව කතා වුණා. 5ද 7ද 16ද කියලා සංවාද කතිකාවත් විසංවාද ගියා. ඒ අතරේ 14ටයි දින නියම කරලා තියෙන්නේ. අද පස්වෙනිදා එතකොට තව දින 9ක් අනිද්දා බදාදා නෙමේ ඊළඟ සතිය බදාදා දවසේදී පාර්ලිමේන්තුව රැස්වීමේ කතන්දරය සිදුවන්නේ කුමක්ද ඔබට බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන ඕන්. අද දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨය අගමැති ගැන තීරණයේ ශ්‍රී ලංකාව සතුයි. ඉන්දියාවේ මැදිහත් වීමක් නෑ ඉන්දිය විදේශ ලේකම් කියන්නේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඕනෑම අගමැතිවරයෙක් සමග වැඩ කිරීමට සූදානම්ින් සිටින බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරනවා. දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දියාව සමීපව විමසිලිමත්ව සිටිනවා. අපේ අසල්වාසීකම හා ප්‍රජාතාන්ත්‍රික සබඳතා නිසා අප බලාපොරොත්තු වෙනවා ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සහ ව්‍යවස්ථාපිත ක්‍රමවේදයකට කටයුතු කරයි කියලා. අප ලංකාවට ලබා දෙන සංවර්ධන සහයෝගිතාව තවදුරටත් නොකඩවා ලබා දෙනවායයි ඉන්දිය විදේශ ලේකම් විජේ මාධ්‍යවේදීන් හමුවේ එසේ තවදුරටත් ප්‍රකාශ කිරීමක් කළා තියෙනවා. ඒ ඉන්දිය විදේශ ලේකම් කියන්නේ අගමැති ගැන තීරණයේ ශ්‍රී ලංකාව සතුයි. ඉන්දියාවේ මැදිහත් වීමක් නැහැ. ලංකාවේ ඕනෑම අගමැතිවරයෙක් සමග වැඩ කිරීමට සූදානම්ින් සිටිනවා කියලයි කියා තිබෙන්නේ. ඊළඟට අද අපි උපුටා ගන්නවා ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨය. තවත් ඇමති දිවුරුම් දක්නට ලැබුණා. දිනේෂ් වාසු කැබිනට් ඇමතිවරු අජන්ත කුමාර් අගලකඩලියන්. ඒ අතර දානෝ කෙහෙලිය ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රජයට එක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ප්‍රියන්තටත් නියෝජ්‍ය ඇමති ධූරයක් කියලා. ඒ ලංකාදීප ප්‍රධාන ශීර්ෂ පාඨ අද මෞබිමත් දානවා ප්‍රධාන කතාවක් විදියට ඒ මේ විදියටයි ශීර්ෂ පාඨය ගොනු කරලා තියෙන්නේ. දිනේෂ් වාසු කෙහෙලිය දිවුරුම් දෙති පහන් විජේසේකර ලියන්නේ. අරලියගහ මැදුරේ පිරිත සංවිධානය කළ අශෝකත් ආණ්ඩුවට එකතු වෙයි කියලා දාලා තියෙන්නේ. නව රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරු 4 දෙනා සමගින් චාරූප කීපයකුත් දාලා තියෙන්නේ. වැඩි කියන්නේ අරලියගහ මැදුරේ පිරිත සංවිධානය කළ අශෝකත් ආණ්ඩුවට එකතු වෙයි කියලයි මෞබිම් ප්‍රධාන ශීර්ෂ පාඨයේ වාර්තා කරන්නේ. දැන් කොහොමද පාර්ලිමේන්තුවේ සංයුතිය? ඊයේ වන විට සංයුතිය දිවයින පත්තරේ මෙලෙස තබන. ඊයේ වන විට මැති සභේ සංයුතිය ආණ්ඩු පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 95යි, එක්සත් ජාතික පක්ෂයෙන් 7යි, ස්වාධීන රතන හිමියන්ගේ 1යි, TNA 1යි, APDP 1යි. ඔක්කොම 105ක් දක්වා ආණ්ඩු පක්ෂයේ ඊළ නැග තිබෙනවා. ඊළඟට එක්සත් ජාතික පෙරමුණට 97යි, TNA තීරණයක් නැහැ 15යි, මුස්ලිම් කොංග්‍රස් තීරණයක් නැහැ 1යි, ජයිපේ ස්වාධීනයි 6යි. ඒ විදිහට තමයි ඊයේ වන විට මැති සභේ සංයුතිය. මැති සභේ සංයුතිය ගැන කොහොමද ගණන් හෙලව් කියලා මේ දවස්වල ගොඩක් අය බලාගෙන ඉන්නවා නේද? ඔන්න දැනට ඊයේ වන විට සංයුතිය තිබෙන ආකාරයක් තමයි දක්නට පෙන්නුම් කරලා තිබුණේ. දැන් ආගමික නායකයන් හාමුදුරුවන් වහන්සේලා මේ දවස්වල ප්‍රකාශ ගණනාවක් සිදු කරන ආකාරය දක්නට ලැබෙනවා. අපි දන්න අපි ඊයේ වැඩිදුර වාර්තා බලපු පෙරේදා ප්‍රවෘත්ති ප්‍රකාශ වැඩිදුර වාර්තා තිබුණේ ඒවා ඊයේ පෙරේදා දෙදින පත්තර මුද්‍රණය නොවුණු නිසා
අද දවසේදී ඒ පිළිබඳ කතා අරගෙන එනවා පත්තර. මේ මෞබිම ප්‍රධාන ශිෂ්‍යපාඨයේ කතා කරනවා කැලණිය රාජමහා විහාරාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ පළ කළ අදහස්. සංස්කෘතියට ජාතියට කරන විනාශය දැක දෙක මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්. වේලක් කාලහරි මහින්දගේ නායකත්වයෙන් රට ගොඩනගමු. කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හාමුදුරුවන් වහන්සේගේ ප්‍රකාශය උද්‍යන්ත මුණිසිංහ සහ කැලණිය කුසුම් මෞබිම ප්‍රධාන ශිෂ්‍යපාඨයේ බවට පත් කරනවා. උන්වහන්සේගේ හඬ නැවත නැවතත් ඇහෙන්න ගන්නවා ඒ කරපු ප්‍රකාශයන්. මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්. එහෙමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. වේලක් කාලහරි රට ගොඩනගමු කියලා සඳහන් කරන්නේ. මේ වසර තුන කම්පාවෙන් හිටීමට හේතු දැක්වුවා සංස්කෘතියට ජාතියට කරන විනාශය හේතු කොටගෙන කිය. ඒ කැලණියේ රජමහා විහාරාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ පළ කළ අදහස්. ඒ අතරේ අගරදුගුරු උන්වහන්සේ අදහස් පළ කරන ආකාරයක් දක්නට ලැබුණා. ජනතාවාදී ආකල්ප නොමැතිවීම, දැඩි බදු ප්‍රතිපත්ති ජීවන වියදම පසුගිය රජයේ ඇදවැටීමට හේතු වුණා. ප්‍රසාද් මංජු උද්‍යන්ති මුණිසිංහත් එක්ක ලිය ජනතාවාදී ආකල්ප ඇතිකර නොගැනීම සහ ආර්ථික සහන ලබා නොදීම පසුගිය රජයේ පෙරළී වත්මන් දේශපාලන අරමුදය නිර්මාණය වීමට හේතු වූ බව අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිම්පානු සඳහන් කිරීමක් කළා. UNP සෙට් එකක් ගිහිල්ලා උන්වහන්සේ මුණ ගැහුණු අවස්ථාවේදී තමයි මේ ප්‍රකාශ කළේ. එතනදී සඳහන් කිරීමකුත් කළා අධිකරණයට යන්න කියන කාරණාව අවශ්‍ය නම් එහෙම සඳහන් කිරීමක් කළා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් තාමත් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අදාළ කාරණාව අරගෙන ගිය ආකාරයක් නම් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ අතරේ අතුරලිය රතන හාමුදුරුවන් උන්වහන්සේත් ඊයේ අදහස් පළ කරන්න ගත්තා. මහින්ද අගමැති කිරීම නිවැරදි තීරණයක්. මම හිටගන්නේ මෛත්‍රීගේ පැත්තේ. හර්ෂණී අරසකුල රත්නයි වාර්තා කළා තියෙන්නේ. අද පත්තර හැම එකම තියෙනවා. රටේ පැවති තත්ත්වය සලකා බලා නව අගමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව අනුමත කරමින් මේ මොහොතේ ස්ථිරවම තමන් වහන්සේ ජනාධිපතිවරයාගේ පැත්තේ සිට ගන්නා බවත් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ සිටමින් නව රජයට සහාය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හාමුදුරුවන් වහන්සේ සඳහන් කරනවා. මේ උන්වහන්සේගේ ප්‍රකාශය මේ ආණ්ඩුව රටේ ඒකීයභාවය සම්පූර්ණයෙන් අහෝසි වෙන, ඒ වගේම රටේ බුද්ධාගමට තියෙන ටිකවත් නැති වෙලා යන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අදහස් මාලාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඊළඟට මේ ව්‍යවස්ථා සංශෝධනයේදී අපි බලාපොරොත්තු වෙච්ච ඉතාම වැදගත් දේ තමයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම. ඒතොර ඒක අද වෙනකන් මේ ආණ්ඩුව කළේ නැහැ. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. දැන් මොනවද මේ ආණ්ඩුව කළා තියෙන්නේ? මේ ආණ්ඩුව ආපු ගමම කළේ මහ බැංකුව විශාල වංචාවක්, දූෂණයක්, හොරකමක් සිදු වුණා. මම අහන්න කැමති අර්ජුන මහේන්ද්‍රන්ව ජනාධිපතිවරයා ඉවත් කරනකොට අගමැතිවරයා ඒ ඉවත් කිරීමට විරුද්ධ වුණාද නැද්ද? මගේ දැනුම හැටියට එතුමා මහ බැංකුව අධිපතිවරයා හැටියට අද දක්වා තියාගෙන සෑහෙන මහන්සියක් ගත්තා. බලපෑම් කරා ජනාධිපතිවරයා. ඊළඟට මේ ආණ්ඩුව රටේ ආර්ථික ස්වාධීනත්වයට විශාල බලපෑමක් වෙන සිංගප්පූරු වෙළඳ ගිවිසුම අසම් කරා. ඒක කැබිනට් එකේ සම්මතුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ අධිකරණයේ ස්වාධීනයි කියලා තියෙනවා. හම්බන්තොටට නඩු දාලා තියෙනවා. අද වෙනකන් නඩු අහන්නේ නැහැ. මේකද අපි බලාපොරොත්තු වෙච්ච අධිකරණ ස්වාධීනත්වය? මේ නව ලිබරල් රට පාවා දෙන විජාතික තීන්දුවල නිර්මාතෘවරයා වෙලා තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් විවස්ථානුකූලව ජනාධිපතිවරයා ගත්ත තීරණය නීත්‍යානුකූලද? ජාතික ආණ්ඩුව අපි හිතුවනෝ නම් යම් වෙලා ඒකේ එක පාර්ශ්වයක් කියනවනම් අපි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා ඒ කියපු මොහොතේම ඒ අග්‍රාමාත්‍යවරයා සහ ඒ කැබිනට් මණ්ඩලය අහෝසි වී යනවා. ඒක අහෝසි වෙනවා නම් අලුතෙන් කැබිනට් එකක් පත් කළ යුතුයි. මේ තමයි නීතිය. ඒ අනුව පළමුවෙන්ම කියන්න ඕන ජනාධිපතිවරයා විසින් කරපු පත්කිරීම සම්පූර්ණයෙන්ම සදාචාරාත්මකයි, නීත්‍යානුකූලයි. ඒ අනුව මේ රට ගොඩනැගීම සඳහා, මේ රට ස්ථාවර කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ගත් තීන්දුව අනුමත කරන අතරේම හැකිතරම් ඉක්මනින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන හැටියට අපි ඉල්ලා හිටිනවා. මම මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටිනවා, ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන නායකයෙක් හැටියට කරුණා කරලා මේ පාර්ලිමේන්තුව විසුරීමේ කටයුත්තට ඉඩකඩ ලබා දෙන්න. මේ වෙලාවේදී බහුතරය වැඩගත් වෙන මේ මොහොතේදී ඔබ වහන්සේ කොයි පැත්තේද මේ පැත්තේ ස්ථිරව මේ වෙලාවේදී ජනාධිපතිතුමා පැත්තේ මං හිටගන්නවා? ඒ කියන්නේ ඔබ වහන්සේ එක්සත් ජනතා නිදහස් සම්මානයේ සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි කියලා කියන එක නෙවෙයි මම කියන්නේ. රට ස්ථාවරභාවය වෙනුවෙන් බාරකාර ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී හිඳිමින් මගේ ඡන්දය මම ප්‍රකාශ කරනවා. ඊළඟට රාව් ෆකීම්, එතකොට රිෂාඩ් බදුදීන්. තාම තීන්දුව නැති කතා තිබුණා. ඒ අතරේ වත්මන් ආණ්ඩුවට
එක්වීමක් පිළිබඳව පුවත් තිබුණා නේද? ඒ අතරේ අද කතා දෙකක් පත්තර දෙක තියෙනවා ලංකාදීපයේ දාන්නේ මෙන්න මේ විදිහේ සටහනක් ඊට අදාළව. අගමැති පත්වීමට එරෙහි ස්ථාවරයේ වෙනසක් නැහැ. රව් ෆකීම් රිෂාඩ් බදියුදීන් කියති. අංජුල මහික වීරරත්න එක ලංකාදීපයට ලියයි. දැන් ඒ අතරේ තාම ඔවුන්ගේ තීන්දුව හරියට ගත්තද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මොකද ඒ ගැන මාධ්‍ය වාර්තා ගණනාවක් පළ වුණා. ඊයේ තිබුණා සත්‍යාග පුවත්පත්වල තොරතුරු. අදත් මෞබිම දානවා. රිෂාඩ්ගේ අවසන් තීරණය අද ලක්ෂ්මී ජයකොඩි ලියන්නේ. කවර පාර්ශ්වයකට සහාය ලබා දෙනවාද යන්න පිළිබඳ අවසන් තීරණය අද ගන්නා බව රිෂාඩ් බදුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කියනවා. එහෙමත් කියනවා අදයි තීන්දුව ගන්න කියලා. රිෂාඩ් බදුදීන්ගේ තීන්දුව අදලු. රව් ෆකීම්ගේ තීන්දුව හරියට ගන්න දවස තාම අද පත්තරවල මට දැනට දක්නට ලැබුණේ නැහැ. ඒ අතරේ UNPA මහලේකම් අකිල විරාජකාරිය අවසම් කියනවා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න දෙනගම ධම්මික රණවීර අයිලියන්. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරිය අවසම් කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඊයේ දක්නට ලැබුණා UNPA අදහස් පළ කිරීම. අජිත් පී පෙරේරා මාධ්‍යාමුවක අදහස් පළ කරනෝ ඒ වගේම ඔවුන්ගේ විරෝධතාවයක් පිළිබඳවත් කියනෝ. අපි එම වාර්තාවට යමු. මෙරටේ පක්ෂපාත ભેදයක් නැතුව වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ හෙට දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට හවස 3ට පැවැත්වෙනවා. ඒකාබද්ධ වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරය මැති සභය නැවත කැඳවුණු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ දෙනු කියන ඒ සටන් පාට යටතේ අද වෙනකොට පොහොට්ටුවේ විකල්ප විරෝධයක් කරන්නට ලංගම බස් රථ 1200කට වැඩි ප්‍රමාණයක් මුදල් නොගෙවා වෙන් කරගෙන තියෙනවා. වඩ නගින සෙනගින්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් එක දෙයක් කියන්න කැමති, මේවා රාජ්‍ය බලය ආයුතු ලෙස පාවිච්චි කිරීම. මම කියනවා මේ සටන අපි ජය ගන්නවා. සත්‍යවාදී භාවයේ බලයෙන්, නීති ඇති බලයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී බලයෙන් මේ සටන අපි අවිහිංසාවාදීව ජය ගන්නයි අපේක්ෂා කරන්නේ. මම අපේ රටේ පුරවැසියන් ඉල්ලා හිටිනවා තව තවත් පැමිණෙන්න ජනතා බලය පමණයි අපිට තිබෙන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් ඊයේ අම්බලන්තොට නගරයේදී විරෝධතාවයක නිරත වුණා. මේ අතරේ ඊළඟට අද දවසේදී කතාබහක් කරනවා තවත් එකක් ගැන. UNPA විරෝධතාවයක් පිළිබඳව කියනවා. ඒ වගේම රජයට සහාය පළ කරන රැලියක් පිළිබඳව අද කතා වෙනවා. ඒකත් ඔබට කියන්න ඕනේ. ඊට කලින් තව සටහනක් දෙකක් උපුටාගෙන ඉන්නම්. මහින්දට එකතු වෙන්න සම්බන්ධන්ට ඉඩ නොදෙන්නේ බටහිර බලවේග. අනුරාධා හේරත් ලියන්. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වනවා නම් ඉතා හොඳයි. ඒත් ඔහුට එවැනි එකගතාවකට ඒමට ඉඩ නොදෙන්නේ බටහිර බලවේග විසින් යයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලදරන් හෙවත් කරුණාම්මාන් කියන. කරුණාම්මාන් කරලියට ඇවිල්ලා තියෙනවා කාලකට පස්සේ. ඔහු කියන්නේ සම්බන්ධන් මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වෙනවා නම් හොඳයි. ඒත් ඉඩ නොදෙන්නේ බටහිර බලවේග කියලා. හොඳේ ඊළඟට මම දැක්කා තවත් එකක් දාලා තියෙනවා. ඒක තියෙන්නේ දිවයින පත්තරේ. TNA 4 දෙනෙක් ආණ්ඩුවට එනවා. වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් කියන්නේ. දිනසේන රතුගම ඉලියන්. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ඉදිරි දින දෙක ඇතුළතදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා එක්වීමට ඇති ඉඩකඩ වැඩි බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පෙරේදා සඳහන් කරලා තියෙනවා. TNA එක්කෙනෙක් ඇවිල්ලා ආණ්ඩුවත් එක්ක හිටගත්තා. තවත් 4 දිනක් ආණ්ඩුවට එනවා කියලා කියනවා. එහෙම වුණොත් 16න් 5ක්ම වෙනවා ඒ 4ත් එක්ක. දැන් මෙන්න මේ සටහන අද පත්තර ගණනාවකම තියෙනවා. අද පැවැත්වෙන උද්ඝෝෂණයේ විරෝධ රජයට සහාය පළ කිරීමේ රැලිය රටම රකින ජන මහිමය 113 ප්ලස් දැවන්ත ජනතා උද්ඝෝෂණය අද අනුර ප්‍රේමලාල්ලිය
වත්මන් ආණ්ඩුවට වැඩි ජනමතයක් තිබෙන බව අද පාර්ලිමේන්තු වටරවුම අසලට රොද්ද බඳින දෙවන්ත ජනගංගාවෙන් මුළු ලෝකයේම දැනගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි කියලා අදින මිනදාන. ප්‍රසන්න රණතුංග උපුට අදක්ම ඉන්නේ කතාව දාන්නේ අද පැවැත්වෙනවා දහවල් 12ට එම උද්ඝෝෂණය. එතකොට අද විශේෂ රථවාහන සැලැස්මක් රක්ෂණ ශ්‍රියන්තලියන් රැලි හේතුකොටගෙන අද බත්තරමුල්ල සහ අවට ප්‍රදේශවල රථවාහන සැලැස්මක් විශේෂ ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. බලමු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රත්‍යය නව ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රත්‍යය ඒ ගැන කියන කතාව සහ රථවාහන සැලැස්ම. පසුගිය රජය ඉවත් නොවුණා නම් මේ වෙනකොට පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරලා ඒ වගේම මේ වෙනකොට මෙරටේ වටිනා රාජ්‍ය දේපළ සියල්ල විකුණන්න අවශ්‍ය කටයුතු යොදලා ඒවට ඒ ගනුදෙනු කරලා ඉවරයි. එවැනි ආණ්ඩුවක් ඉවත් කරලා තමයි වත්මන් ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරලා මෙරට ඉදිරියට ගෙනියන්න කටයුතු කරේ. මේ ආණ්ඩුවට විරුද්ධ මොන වචන කිව්වත් අපි අවංකව පිළිගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමත් සමගම කොටස් වෙළඳපොළ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඩොලරේ අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට පාර්ලිමේන්තුවේ 113 න් එහා ගිය බහුතරය ඒ සඳහා අවශ්‍ය සියලු පසුබිම හැදමින් යනවා. මෙරට ජනතාවගෙන් 75% වැඩි කොටසක් මේ තීන්දුව අනුමත කරනවා. අන්නේ අනුමත කිරීම සනාථ කරන තමයි හෙට ජන මහිමය ජන ගංගාව පාර්ලිමේන්තු වටරවුමට එන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු වටරවුම තෝරගත්තෙම පාර්ලිමේන්තුව වාර අවසන් කරපු වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු කණ්ඩායමට පහුගිය සතිය මුළුල්ලේම පාර්ලිමේන්තුවේ කාමරයක් ඇරලා දීලා ඒ කාමරයේ ඇතුළේ ඉඳගෙන තමයි ඒගොල්ලෝ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්තා. සම්පූර්ණ පාර්ලිමේන්තුව අවභාවිතා කරපු ලෝකේ ඉන්න එකම කතානායකතුමා තමයි කරු ජයසිරි මැතිතුමා. උදේ නරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ භාර අරගෙන අපේ නව සභානායක දිනේෂ් ගුණවත් මැතිතුමාත් එක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක තමයි මේ ජනමහිමය රැස්වීමට සහභාගි වෙන්නේ. සජාතික පෙරමුණ කිසිම අවස්ථාවක එයට ජනමතය තියෙනවා කියලා කිව්වේ නැහැ. හැබැයි අපි කියනවා පුන පුනා අපිට ජනමතය තියෙනවා. එක්සත් ජාතික පෙරමුණේ මේ බටහිර ගැති රාජ්‍ය නෝන සංවිධාන කීපයක කීප දෙනෙකුයි මේ ඇත් එකතු කරගෙන ජාත්‍යන්තරය තුලින් බලනවා මේගොල්ලන්ට පුළුවන්ද කියලා හිතන් මේ කටයුත්ත කරගන්න. ජාත්‍යන්තරයට කියන එක පමණයි අද එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙලා තියෙන්නේ. හෙට දවසේ අපි මේ පවත්තන ඓතිහාසික ජන මහිමයට දැවැන්ත ජනගහක් පැහැදිලිවම සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා. අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ රට වෙනුවෙන් ගත්ත තීරණය ඉතාම ශක්තිමත් ඉදිරියට ගෙනියන්න. අතිගරු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාටත් ශක්තිය දෙන්න, වත්මන් ආණ්ඩුවට ශක්තිය දෙන්න මේ රටේ සමස්ත ජනතාව අපි ඒකරාශි වෙලා එකට රොදබඳිමු කියන එක මතක් කරන්න කැමතියි. මේ අතර අද පසරු 12න් පසුව පාර්ලිමේන්තුව පොල්දුව මන්සන්දිය සහ ඒ අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා. මේ අතර අද දිනේ පැවැත්වීමට නියමිත රට රකින්න ජන මහිමේ රැස්වීමට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය සූදානම් කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. අද පැවැත්වෙන රැලිය සහ ඒ හමුවීම පිළිබඳවයි වැඩිදුර වාර්තාව ඔබ දැක්කේ. ඒ අතරේ UNP හිටපු ඇමතිවරු මල්වතු අස්කිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැ දකින්නට ගිය අවස්ථාව දක්නට ලැබුණා. එදී අස්කිරි මහානායක හිමියන්ගේ ජාප හිටපු ඇමතින්ට කිව් කතාවක් අද දිවයින ප්‍රධාන පිටුවේ වාර්තාවක් බවට පත් කළා තියෙනවා. විදෙස් මැදිහත්වීම එපා, රටේ ප්‍රශ්න රටේම විසඳා ගන්න. සිරිල් විමලසුරේන්ද්‍රයි ලියන. රටේ ලේ වැගිරීම් වලටවත් අර ඉඩ නොතබා, රටේ ප්‍රශ්නෙට විදේශ මැදිහත්වීමටත් ඉඩ නොතබා සාමකාමීව ප්‍රශ්නේ විසඳා ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින්ද්‍රයන් වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරුන් කණ්ඩායමකට ඊයේ පෙරවරුවේ සදහන් කළා. UNP හිටපු ඇමතිවරුන්ගේ මහනුවර සංචාරයයි මේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අස්ගිරි මහවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක රටේ මතුව ඇති දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන් දැනුවත් කළා. පාර්ලිමේන්තුව කැඳවල පාර්ලිමේන්තුවට ඉඩ දෙන්න නිල අගමැතිවරයා කවුද කියලා තීරණය. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වෙනවා නම් මේවට අපි කවුරුත් පොදුවේ එකතු වෙලා ඒවා වළක්වා ගැනීම අපේ යුතුකමක් වෙනවා වගකීමක්. ඇත්තටම දැන් මේ විවස්ථාව සම්බන්ධ පාර්ලිමේන්තුවෙන් 225 විවිධ උවදහස් වලන්නේ. ඇත්තටම මේක රටේ මහා අභාග්‍යයක්, මහා වාසනාවක්. මේ විවස්ථාව පිළිබඳව පාර්ලිමේන්තුව තුළ එහෙම එකඟතාවයක් නැත්නම් ඇත්තටම මේක අධිකරණයට ගිහිලා විසඳගන්න ඕන ප්‍රශ්නයක්. මම හිතන්නේ මේ සියලු ප්‍රශ්න වලට කලින් අපි විසඳගන්න ඕනේ අර්ථ දක්වා ගන්න ඕනේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා අපි
තීරණයක් ගන්න ඕනේ මේකේ සැබෑ ස්වභාවය මොකක්ද කියන එක. නැත්තම් මම හිතන්නේ හැබෑටම ලෝකයට අපි නිකන් විහිළු සැපෙILLක් තමයි මේ කරන්නේ. අපේ විවස්ථාව අපි දෙපැත්තක ඉඳලා මේ තරග කිරීමත් සමඟ අනතුරු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් මල්ලොතු විහාරයට ගොස් මල්ලොතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ද බැහැදුටුවා. එයතරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇඹිලිපිටියේදී කිව් කතාවක් අද ලංකාදීපේ වාර්තාවක් කළා තියෙනවා. රනිල් හමුවන්නගේ මෛත්‍රී මහින්ද ඇරයුමෙන් පාර්ලිමේන්තුව කවදා රැස් කළත් මහින්දගේ බෞතරය හරි. අජිත් ලාල්ශාන්ත උදයාතුළු පිරිසක් ලියන්න. පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බෞතරය හරි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇඹිලිපිටියේදී සඳහන් කළ පුවත අද ලංකාදීපේ වාර්තාවක් කරලා තියෙනවා. ඊළඟට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා මිල පාලන ඒකකයේ සහ පාරිභෝගික අධිකාරිය පුළුල් කරනවා. නෝමන් පලිවඩන අයලිය. පසුගිය කාලයේ ඉතා අක්‍රිය වී තිබූ මිල පාලන ඒකකයේ සහ පාරිභෝගික අධිකාරිය යළිත් පුළුල් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු දායතයි අග්‍රාමාත්‍යවරයා දිවයිනට ප්‍රකාශ කිරීමක් කරනවා. බදු බඩ බඩු මිල දැඩි ලෙස දැනෙන්න ගත්තා. පහුගිය වකවානුව පුරාවටම බදු වලින් මිරිකෙන්න පටන් ගත්තා. දැන් ඒ පිළිබඳව මතකයට අරන් ඒ කියන්නේ ගෙවිගිය රාජ්‍යත් එක්ක මේ බදු මිල එතකොට ඉන්ධන මිල සූත්‍රය මේවා ගැන දැඩි ලෙස කතා බහට ලක් වුණා. ඒවා මතකයට අරන් ජනතාවාදී වීම තවදුරටත් මේ මොහොතේ ජනතාව බලාපොරොත්තු වෙන කාරණාවක්. ඒකම ඊයේ දවසේදී අපිට දක්නට ලැබුණා නව අග්‍රාමාත්‍යරයා අනුරාධපුර පැත්තේ ගත කිරීම. එෙහිදී නව අග්‍රාමාත්‍යරයා සමගින් කෙනෙක් ඉන්න ආකාරය දැක්කා. ඒක අද දාලා තියෙනවා අද පත්තරේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන චාරිරූපය ලෙසට. මහින්ද සමග දුමින්ද උඩමලුවට වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඇමති දුමින්ද දිසානායක එවැගේම එස්.එම්. චන්ද්‍රසේන ශ්‍රී මහබෝ පරිශ්‍රයේදී ගත් චාරිරූපයක් මේ තියෙන්නේ. අපි බලමු වත්මන් අග්‍රාමාත්‍යරයාගේ ඒ සංචාරයේ තොරතුරු. එවැගේම හින්දු ආගමික කටයුතු වලටත් වතාවත් වලටත් සහභාගී වුණ ආකාරය දක්නට ලැබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික වතාවත්වලට පෙරේද පස්වරුවේකුයි බඹලපිටිය කදිරේෂන් කෝවිලේදී. මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායකන මහතුරුන් එක්ව සිටියා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැදුටුවා. මෙම අවස්ථාවට අටමස්ථාන නියෝජනය කරමින් ස්වාමින් වහන්සේක් වැඩම කර සිටියා. අපේ අහිංසක ජනතාව බලාපොරොත්තු වෙන්නේ අද ඒ ජනතාවගේ බලාපොරොත්තු මල් පල කැන්නලා තියෙනවා. ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේලාගේ ඉඳලා කුංචි සාමණේර හාමුදුරන් වහන්සේ දක්වා ඒ මහා සංඝ රත්නයේ බලාපොරොත්තු ආශිර්වාදයේ ඔබතුමා ওই தත්ත්වයෙන් ඉන්නවා දකින්නේ. අපි ඇහුවා අපේ අතිගරු ජනාධිපතිතුමාගේ ජාති අමතලා කරපු කතාව. පොඩි ළමයෙකුට තේරෙන කතාවක් නේ කිව්වා. මොකද මේ අද ගහලා කිව්වේ මේ ජනතාවට මේ රට යන පැත්ත මට හොයන්න බෑ. දැන් මට තනි අතකින් අප්පුඩි ගහන්නත් බෑනේ. එනිසා මේකට සුදුස්සෙක් මම පත් කරගන්නට ඕන. මිනිසුන්ගේ බලාපොරොත්තු ගැන හිතලා ඔබතුමා එකම ළමයෙකුට උත්තරයක් දුන්නා. අපේ අතිගරු ජනාධිපතිතුමා තනි නොකර එදී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහබෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර ඊට අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත් එක්ව සිටියා. අනතුරු අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑයේදී ආගමික වතාවත් වලට එක් වුණා. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා බැහැතුටුවේ රුවන්වැලි සෑ විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්. අපට ඕනන්නේ ඒක ස්වභාවයෙන් දේශපාලඥයන්ට ජනතාව නැතුව බෑ. දේශපාලඥයන් ළඟට එන අය පිරිසිදු අයද අපිරිසිදු අයද කියලා මූණ දිහා බලලා හපල කාලා කරන්න බෑ. ඒ නිසා මේ සැරේ ප්‍රඥාවන්තයන් විදිහට වැරදුන තැන හදාගෙන යන්න ඕන. ඒ යන්න ඕනන්නේ ඔබතුමාගේ සුභසිද්ධිය සඳහා නෙවෙයි, මේ රටේ දුක් විඳින ජනතාවගේ සුභසිද්ධිය උදෙසා. අනතුරු අග්‍රාමාත්‍යවරයා බැහැතුටුවේ මිරිසවැටිසෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ පඤ්ඤානන්ද හිමියන්.
තාරකාවක් පේනවා හැබැයි චූටියට පේන්නේ. ඒ අපේ පෙනීමේ වැරැද්ද තාරකාව විශාලයි. කන්දක් ළඟ ගියාම කන්දේ විශාලත්වය පේන්නේ නැහැ මිනිසුන්. කන්දෙන් ඈතට ගියාමයි විශාලත්වය පේන්නේ. ඒ නිසා මේ මිනිසුන් ඔබතුමාගේ වටිනාකම අවබෝධ වුණේ ඈත්ෙන් ඈත්ෙන්දයි. අග්‍රාමාත්‍යවරයා දින අවසන් කළේ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගී තැන්නේ පඤ්ඤානන්ද හිමියන්ගෙන් ආශිර්වාද ලබා ගනිමින්. ඌද බල යෝධ ශක්තිය ලැබේවා. කාරණා ගණනාවක්ම කතා කළා නේද මේ දවස්වල දේශපාලන ධාරාවේ. අද UNPA කටයුත්තක් පිළිබඳව ඔවුන් කතා කරනවා. වත්මන් ආණ්ඩුවේ කටයුත්තක් පිළිබඳව ඔවුන් කතා කරනවා. ඒ පිළිබඳව තවත් පුවත් ගණනාවක් අපිට සවස් යාම වෙන විට ඔබත් එක්ක බෙදා හදා ගන්න පුළුවන්කම ලැබේවි ප්‍රවෘත්තිවලින්. ඊට පස්සේ හෙට දවසේ පත්තරවලින් කියන්න පුළුවන්කම ලැබේවි. අද දවසේ පත්තරවල විස්තර තවත් තියෙනවා. විරාමයක් අරන් එන්න. දැන් මේ කොටස ආරම්භ කරමු සෞඛ්‍ය අමාත්‍ය ධුරේ කතාවෙන්. හිටපු සෞඛ්‍ය අමාත්‍ය නැවත එපා. ඒ GMO ඇතුළු පාර්ශ්ව කීපයක් කරපු ප්‍රකාශයක්. ඒ වගේම ඒ පිළිබඳව පැවැත්තු විරෝධතා. ඒ අතරතුර පෞගිය දවසක තවත් වෘත්තීය සමිතියක් දෙකක් පැමිණ නැවත මොන තත්ත්වයටද හෝ අත්‍යවශ්‍ය වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය බවට ප්‍රකාශ කිරීම. ඒ කතාව අපිට දක්නට ලැබුණා. ඒකයි මේකයි දෙකම. මේ අතරේ නැවත විශේෂඥ වෛද්‍ය පාදනය කියනවා රාජිතට සෞඛ්‍ය අමාත්‍යකම දුන්නොත් වෛද්‍ය වර්ජනය ස්ථිරයි. ශ්‍රීමන්ත රත්නසේකර ලියන්. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නව රජයට සම්බන්ධ කරගෙන සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කළහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව අඛණ්ඩව වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනය දිවයිනට ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ නැවත GMO පැත්තෙන් කියපු කතාව. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද කරන්නේ? ජයිපේ නැවතත් කඳවුරු බඳී අනුරාධා හේරත් වාර්තා කරන්නේ. මොකද්ද ඒ කඳවුර කියලා මා බැලුවා. මෙහෙමයි තියෙන්නේ. ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ සමග එක්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කිරීමක් කරනවා. ඒක කතාව. ඊළඟට තව කතාවක් තියෙනවා දිවයින පත්තරේ. මහින්දවත් රනිල්වත් අගමැති හැටියට පිළිගන්නේ නැහැ. ජයප්‍ර ප්‍රචාර කළේකම් විජිත කියන්නේ ශ්‍රීමන්ත රත්නසේකරයි ලිය. පත්කල අගමැතිත් හිටපු අගමැතිත් යන දෙදෙනාම තම පක්ෂය පිළි නොගන්නා බව ජයප්‍ර ප්‍රචාර කළේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ සඳහන් කිරීමක් කරනවා. ජයපේ මතවාදී පොඩ්ඩක් බලමු. මේ ප්‍රශ්නේ මතුවාම තමන්ට වාසිදායක විදිහට ජීවිපික හැසිරෙනවා කියලා පෙන්වන්න විවිධය උත්සාහ කරනවා. අපි තා පැහැදිලිව නැවත අවධාරණය කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ බලසූදුවේ මහින්දගේ පැත්තෙත් නැහැ, රනිල්ගේ පැත්තෙත් නැහැ. හැබැයි අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මෙරටේ පාර්ලිමේන්තුව කැඳවන්න ඕන කියන සටනේ අපි ඉන්නු. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරවගන්න පාර්ලිමේන්තුව ඇතුළෙත්, පාර්ලිමේන්තුවෙන් එළියෙත් අපිට පක්ෂයක් විදිහට කරන්න පුළුවන් හැමදේම අපි කරනවා. සමහරු හදනවා අපිව UNPA ට හේතු කරලා අපේ කටවල් වහන්න. එහෙම අපි නිශ්ශබ්ද ඉන්නේ නැහැ. මංකිවේ ලේබල් එක ගහලා තමයි අපේ පොදු ක්‍රියා මාර්ග වළක්වන්න. අපි ඔකට බය නැහැ. ලේබල් එකට බය නැහැ කියලා ජයප සඳහන් කරද්දී ජයපෙත් එක්ක කාලයක් ගත කරපු දැන් ජානීපේ වෙන කට්ටිය ඊයේ ජයපැටේ අභියෝගයක් කරනවා. නව අගමැති ව්‍යවස්ථා විරෝධී නම් පාර්ලිමේන්තුව විසිරවන යෝජනාවක් ගේන්න ජාතික නිදහස් පෙරමුණෙන් ජයපැට අභියෝගයක් විනිතායම් ගමගේ එළිය. නව අගමැතිවරයෙකු පත් කරමින් ආණ්ඩුවක් පිටවීමට කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී නම් පාර්ලිමේන්තුව විසිරවාරණ යෝජනාවක් ගෙන එන්නේයි ජාතික නිදහස් පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන බව ජාත්‍ය සමරවීර මන්ත්‍රීවරයා ඊයේ ප්‍රකාශ කරනවා. මේ ජානීපේ මාධ්‍ය හමුව.
ජනතා විමුක්ති පෙරමුණ අද තප්පුලනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීම ව්‍යවස්ථා විරෝධී සදාචාර විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා. දැන් අපි ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්නේ 2004 පෙබරවාරි මාසයේ 6 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට ආසන 132ක් තීච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ අමාත්‍ය ධූර විධායක වලතල පාවිච්චි කළ පවර ගන්නකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදී මහත්තයෝ මේ තරකට අනුව චන්ද්‍රිකා ජනාධිපතිනියට එදා වලකලා වගේ හරිනම් ජනතා විමුක්ති පෙරමුණ කළ යුතුව තිබුණේ වහාම මේ ආණ්ඩුවේ ගමන අඩාල කිරීමට මැදිහත් වෙන්නේ මේ කාර්ය ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් මහත්වරුනි ගේන යෝජනාව පාර්ලිමේන්තුව විසුරුවරි රට ගෙනියමු මහ මැතිවරණයක බලමු කවුද දිනන්නේ කියලා කිසි පරක්කුවක් නැහැ මහ කාලයක් නෙමෙයි දවස් 11 118ක් ඉන්නවනේ එච්චර වැය වෙන්නේ නැහැ දැන් UFP එකෙන් චෝදනා කරන්නේ ඔබතුමාලා මේ සල්ලි දීලා ගන්නවා කියලා ඔබතුමාලගේ පැත්තට සාමාන්‍යයෙන් කොච්චර වගේ මුදලක් දෙනවද മന്ത്രി කෙනෙක්ට සල්ලි දීලා ගන්නවට පුළුවන් ආණ්ඩුවෙන් ඉතින් අපිට වැඩි සල්ලි ගන්න දෙන්න කියනවා බඳුම් කර සල්ලිත් තියෙනවනේ නැත්ත වෙනුවට නැත්ත පොත් ගහපු සුජීව සේරසිංහ මහත්තයලා ගාව තියෙනවනේ අජිත් පීපර මහත්තයලා ගාව තියෙනවනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තියෙනවනේ අර්ජුන මහේන්ද්‍රන් කියලා සල්ලි ටිකක් ගෙන්න ගන්නකො ගෙන්නගෙන අපි දෙන ගානට වැඩි ගානක් දෙන්නකො මහත්තයෝ දැන් මැතිතුම අපි දැක්කනේ දැන් පාලිත රංගේ බණ්ඩාරට ආරාධනා කරන SB දිසානායක රංගේ බණ්ඩාරට අමුතුවෙන් සල්ලි දෙන්න දෙයක් නැහැ රංගේ බණ්ඩාර අපිට ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඉතින් රංගේ බණ්ඩාර මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා හිත දිනා ගන්න මොකක් හරි උත්තරවැට්ටියක් කරනවා ඇති ඒක ඇත්තද කියලා අපි හොයලා බලමු රස පරීක්ෂකට යවන්න මේ එක දැන් තවත් කතා කීපයකට අපි අවධානය යොමු කරනවා දේශපාලන ධාරාවේ අර පැත්ත මේ පැත්ත ඒ පැත්ත හැම පැත්තකම කතා ඉදිරිපත් කරලා ඉවර වෙලා අපි දැන් සූදානම් වෙනවා ඊළඟට මෙහෙම කතාවක් අද තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අද පත්තරේ ප්‍රධාන පිටුවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වත්කම් හෙලිකිරීමට සැරසෙති ක්‍රීඩා සමාජ නිලධාරීන්ට සහ අනෙකුත් ක්‍රීඩකයන්ටත් වත්කම් හෙලිකරන්නයි යෝජනාව වැඩිදුර වාර්තාව තියෙන්නේ ඇතුල් පිටු අතරලු අපි ඇතුල් පිටු අතරේ ඒ ගැන තව ටිකක් දැනුවත් වෙමු පුණ්ඩුත්ථාපනය කර සිටි LTT ස්නයිපර් වෙඩිකරු අතුරුදන් සමන් ගමගේ එළියන් ආරක්ෂකංශ මගින් පුණ්ඩුත්ථාපනය කර මුදාහැරීමෙන් පසු වසර කීපයක සිට ත්‍රිකුණාමලයේ මෝතුර් ප්‍රදේශයේ ජීවත් වූ LTTA සිටි අති දක්ෂ ඉලක්ක වෙඩිකරුවෙකු වන පුණ්‍යමූර්ති කිරුබාහරන් හෙවත් ඉලන්තිනියන් මාස්ටර් නැමැත්තා හිටිහැටි අතුරුදන් වැතැයි ආරක්ෂකංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා හිටිහැටි අතුරුදන් වීමක් LTT ස්නයිපර් වෙඩිකරුවෙක් කෙනයි ඒ ඒකම අද මෞබින් පත්‍රයේ දාලා තිබුණා ඊයේ තවත් වැඩිතැබීමක් සිදු වුණා පෝට්ටුවේ හක්මන ප්‍රාදේශ සභා මන්ත්‍රී ඝාතනය කෙරේ මාතර උදේ එමදුවේ විතානව සම්මෙක් කළේලා තියෙන මෙවර ශ්‍රී ලංකා පොඩ්ජන පෙරමුණෙන් තරං කර තේරීපත් වූ හක්මන ප්‍රාදේශ සභාවේ නරවැල්පිට කොට්ටාශයේ මන්ත්‍රි ශාන්ත ලොකු අකුරුගේ ඊයේ නාදුරණ තුවක්කරුගේ වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා අපි විරාමයක් අරන් යන්න ඇතුල් පිටු වාර්තා අතරටයි අපි දැන් ගමන් කරන්නේ ශ්‍රේහන් සේමසිංහ කියන කතාවක් මේ රනිල් අරලියගහ මැදුරේ ඉන්නේ පක්ෂ නායකකම රැකගන්නයි අගමැතිකම බේරා ගැනීමට නොවන බව ශ්‍රේහන් සේමසිංහ කියයි අනුර ප්‍රේමලා ලියන් පැවති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී දිගින් දිගට උල්ලංඝනය කරමින් ජනතාවගේ සර්වජන ඡන්ද බලයතියට ඉඩ නොදී ගෙන ගිය පාලනය අවසන් කරමින් නවරාජ්‍යයක් බිහි වෙලා තියෙනවා කියලා ශ්‍රේහන් සේමසිංහ සඳහන් කිරීමක් කරනවා දැන් අරලියගහ මැදුර පිළිබඳව ඒ විදිහට කතාව යද්දී විග්නේශ්වරන්ගේ කතාව මේ විදියයි බඩමුට්ටු බාරදී විග්නේශ්වරෙන් කුලි ගෙදරට යයි සටාන දිනසේන රතුගමගේ උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් ඔහුගේ නිල නිවසේ සීලම භාණ්ඩ පළාත් සභාවේ ලේකම්වරයා වෙත බාරදී තිබෙනවා කියලා කියනවා ඔව් බඩමුහාණ්ඩ බාරදීලා කුලි ගෙදරට ගියා කියලා සටහනේ තියෙන්නේ පොලිසිය ප්‍රත්‍යේ කසුකුසුවක් ඇවිල්ලා පොලිස්පති අසුනොත් ඊළඟ පොලිස්පති කවුද යන්න පොලිසිය ඇතුලේම කසුකුසුවක් චාම්ර අමරසූරිය ලියන් ඊළඟට තේරීපත් වෙන කෙනා ගැන කුමන නිලධාරියාද යන්න දැඩි කසුකුසුවක් ශ්‍රී ලංකා පොලිසිය තුල නිර්මාණය වෙලා තිබෙනවා කියලා ඕන් කියනු ඒකම ඊයේ දවසේදී අර දැනගන්න ලැබුණ ආසනාවන්ත සිද්ධියක් විදේශ කාන්තාවකගේ කඳින් වෙන් කළ හිසක් හොයා ගන්නට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව සටහනට පමණක්ම අවධානය යොමු කරනවා. විදේශ කාන්තාවගේ කඳින් වෙන් කළ හිසක් බොල්ගොඩ ගඟ රක්ෂිතයේ තිබී හමු වේ. සටහන කොළඹ පෙරේරාගෙන්
ඊයේ දවසේදී අලුයම සොයා ගන්නට හැකියාව ලැබී තිබෙනවා. 119 පොලිස් හදිසි අමුතුම් අංශයට ලැබුණු තොරතුරුකට අනුව තමයි මේක හොයාගෙන තියෙන්නේ. විදිස් කාන්තාව. ඊළඟට මෙන්න බිරිඳ සහ සැමියා අතර වරින් වර යම් යම් නෝක්කාඩු ඇති වෙන්න පුළුවන්. හැබැයි සමගියෙන් සහයෙන් ජීවත් වීම කොයිතරම්නම් අත්‍යවශ්‍යද මාමුතුෙන් කියන්නට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒවා විසඳා ගැනීම කළ යුතුමයි. කරච්චලේ ඉවසන්න බැරුව බිරිය සපාකෑ සැමියෙක් අත්අඩංගුවට. වාර්තා කරන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න. බිරිඳගේ කරච්චලේ ඉවසා ගැනීමට නොහැකි වී ඇගේ සිරුර සපාකා තුවාල සිදු කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් බව හෙට්ටපොළ පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒකම දානවා බිරිඳ හැමතිස්සෙම වාගේ තොරතෝංචියක් නැතිව කියවන බවත් එසේ නොකරන ලෙස නිතර අවවාද කර ඇතත් එම අවවාද තුට්ටුවකටවත් මායිම් නොකරන නිසා ඉවසීමට බැරිම තැන ඇය සපා කෑ බවත් සැමියා මෙම පැමිණිලි විභාගයේදී පවසා තිබෙනවා. දැන් තොරතෝංචියක් නැතුව කතා කරනවා නම් ඒක කතා කරගෙන පොඩ්ඩක් බෙරගත්තා නම් හරි. ඉතින් මෙතන සඳහන් කිරීමක් කරලා තියෙනවා මේ සපා කෑම ඉතින් කෙසේ දනුමත් කරන්නේ අවසානයේදී සැමියෙක් අත්අඩංගුවට. ඊළඟ වාර්තාවලට යන්න කලින් ETI තැන්පත්කරුවන්ගේ දුක තවදුරටත් ඔවුන් එළියට පෙන්නු කරනවා. වායුතලයට මුදා හරිනවා. ඒ අතරතුරේදී නව ආණ්ඩුව පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා අපි බලමු. ගිය සතියේ මම ETI ආයතනයේ ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිත සේපාල මහත්මයාගෙන් විමසීමක් කරන අවස්ථාවේදී ඔහු පැහැදිලිවම කියා සිටියා ඉතුරු 10% මුදල මේ මාස 7 වෙනිදා ගෙවීම ආරම්භ කරනවා කියලා. ගිය සිකුරාදා දැනගන්නට ලැබුණා මේ ගෙවීම සිදු කිරීමේ හැකියාවක් නැහැ කියලා. හිටපු මුදල් අමාත්‍යවරයා මේ ETI තැන්පත්කරුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. අපි අවස්ථා කීපයකදීම ඔහු මුණගැහෙන්න උත්සාහ කරා. ඌට සංදේශ බාර දුන්නා. පැවති රජයේ මේ අයට ආරක්ෂාව දුන්නා. නව අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරලා එතුමා තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා තැන්පත්කරුවන් තුළ ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට. බොහොම අපහසුතාවයන් මැද තමන්ගේ මුදල් වෙනුවෙන් සටන් කරපු කණ්ඩායමක් දැන් විශ්වාසයකින් බලාපොරොත්තුවකින් පසුවන ආකාරයක් පෙන්නුම් කරන්නේ. විදේශ වාර්තා සඳහා ලංකාදීපෙන් ලොවට. ඉරානයේට ට්‍රම්ප්ගෙන් දිගට හරහට සම්බාධක. ඇමරිකා තුර්කී හොඳ හිත තරවේ. මාධ්‍යවේදී කසෝජිගේ මරාදැමීම සෞදි රජයේ තුර්කී ජනපතගෙන් චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒ අද විදේශ වාර්තා. මේ ක්‍රීඩා වාර්තා. තවත් ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට ICC දැලේලයි. ලියන්නේ ආසේල විතාන තරඟ පාවාදීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශනයකේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ආයතනයේ සිටින ප්‍රධාන පුද්ගලයෙකුටද මේ වන විට රතු එලි දල්වමින් තිබෙන බව වාර්තා වෙනවා. ICC දැලේලියම් ගණනාවක්. ඒ අතරතුර තමයි තරඟ පාවාදීමේ චෝදනා නිසා ක්‍රිකට් ක්‍රීඩකයෝ වත්කම් හෙලිකිරීමට සැරසෙති. අද පත්තරේට පැතුම් විජයරත්න එළියන්නේ ක්‍රීඩා සමාජ නිලධාරීන්ට සහ අනෙකුත් ක්‍රීඩකයන්ටත් වත්කම් හෙළි කරන්නයි යෝජනාව. තරඟ පාවාදීමේ චෝදනා හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලු දෙනා සිය වත්කම් හෙළි කිරීමට එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාෆා සඳහන් කිරීමක් කළා. හොඳයි නේද? එතකොට තමන්ගේ වත්කම් ප්‍රකාශයට පත් කළා. තමන්ගේ නිර්දෝෂීභාවයන් නේද විනිවිදභාවයන් එළියට ප්‍රකාශ කළාම ඒක කණ්ඩායමටත් ක්‍රීඩාවටත් හැමදේටම වටිනවා. කාටුන් පෙළ බලාපොරොත්තු වන්න මේ විරාමයෙන් අනතුරුව. බලාගෙන යමු දාද කාටුන් පෙළ ආරම්භ කරන්නේ මෞබිමේ NMD වීරරත්නගේ මරසිපාල මෙන්න අම්මගේ ප්‍රකාශය. විජිත හේරත් කියනවා ජනතාව දුක් වෙන්නේ රනිල් ගැන නෙවෙයිලු පොඩි එකා මාර්සිපාල අහපි කඩේ ගියාය ගැනද කියලා. දැන් ලංකාදීපේ දාසාපලානගේ ස්වාරිස් මෙන්න එක පාටම උදේ ගම්මන් පිළ ඇවිල්ලා කියනවා නව අගමැති පත්වීමෙන් පසු මිල දර්ශකයේ සීට දෙකකින් ඉහළ ගියා බං කියලා. එක පාටම ස්වාරිස් හැරිලා බන්දුලගේ පැත්තට කියනවා සෑර් පරක්කුයි කියලා. බන්දුලට කලින් කවුරු හරි එව්වා කියලා දෙය කියන්නේ. මේ විදුර අබේනායකගේ දවසේ පද හතර. මල අප්පච්චිගේ කය කහ දියෙන් තෙමෙයි රුක්කත්තන දැවෙන් හැදු පෙට්ටියක දමයි පණේන බවක් කීවේ සොයිසාම තමයි
ඒ වචනේ වටිනාකම ඇමතිකමයි. විජිත් විජයමුණිසෝසගේ ප්‍රකාශයක් එක්ක දීපු කවියක්. මේ තිලකගේ තුන්මංසල කවිය. තාත්තා උන්නු ආඩම්බරකාර අරගත්තේ ආයෙත් අපරට බාර. අද මැතිසබේ බලපෙන්නා ලෙස සූර ජයදද ඔසවයිද තනතුර අත නෑර. බලංගිමුනේ. ඊළඟට දිවයිනේ සුමතිපාල ජෝතිපාලගෙන් සමයන්. නව රජයට සහය දෙන්න අද මම කොළඹ යනවා මෙයා මහත්තයා කියන්නේ. නෝන කියනවා එජාපෙන් කිරි පැකට් බෙදුවොත් බොන්නේම නෑ ඕං. කිරි පැකට් සිද්ධිය මතක් කළා අද දවසේ විරෝධතායක. මේ හිනා වැස්ස තිස්ස හේවා විස්සගෙන්. කවුදෝ කෙනෙක් හිටපු ඇමති කෙනෙක්ද මන්දා මෙන්න මෙහෙම කියනවා. පොඩ්ඩක් ඉස්සරහා තියෙන වචන ටිකක් සරට තියෙනවා. කලබල කරනවා. සෝමහාමුදුරන්ගේ මූණේ දැලිගානවා. මමයි ඇමති අපි චණ්ඩි කියලා කවුදෝ කෙනෙක් කියනවා. උඩින් දාලා දැන් පෙන්නනවා පිස්සු ඩබල් නව පිටපත. බෝඩ් ලෑල්ලක් වෙනස් කරනවා කෙනෙක් ගිහිලා ප්‍රියන්ති පෙරේරාගේ ඩොක් ටොක් මෙන්න. අරලියගහ මන්දිරේ කියලා තිබුණු බෝඩ් එක ගලවලා මෙයා ගිහිල්ලා එකට මහා විහිළු මන්දිරේ කියලා බෝඩ් එකක් සවිකරන ආකාරයයි පෙන්නුම් කරන්නේ. මේ මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එකක්. හිටපු අගමැති රනිල් වගේ පේන්නේ. ඉඩම් තියෙනවා ගන්නවද කියලා අහනවා එදා. අද අහනවා මන්ත්‍රීවරු ඉන්නවා ගන්නවද කියලා. ගණන් ඉලව් ගැන දෙන්න දෙමහල්ලන්ගේ කතාබහ මෙන්න පුරවැසියාගේ ගෙදර එම්.ඩී. වීරරත්නගේ තවත් කාටුන් එකක්. මෙන්න නෝන අහනවා මොනවා ඔයා කියන්නේ ඔය මන්ත්‍රීවරු කෝටි ගණන් වටිනවා කියන්නේ බොරු කියලාද? මහත්තයාගේ උත්තරේ ඔව් ඔහොම වටිනවා නම් වරායට කලින් ඔව්ව ටික විකුණනවනි. ඔහොම වටිනවා නම් වරායට කලින් ඔව්ව ටික විකුණනවලු. අවසානයේ ගන්න සූදානම් වෙන්නේ තරස්වින්ගේ බෙම්පියා කාටුන් එකේ. බෙම්පියා ඇවිල්ලා හිටපු අගමැති රනිල් ගෙන්ද කොහෙ දානවා? යහපාලනයට මොකද උනේ සර්? තැටිය රත් වෙලා රොටිය පිච්චිලාම ගියා බං. අපි හැමෙමු මේක පුදුම ලෝකයක් සමගින්.